අද මේ මාධ්‍ය හමුව කැඳෙව්වේ නිදහස් ජල අයිතිය සුරකීමේ ජනතා ව්‍යාපාරය විදිහට එකතු වෙලා ඉන්න සංවිධාන ගණනාවක් එකතු වෙලා, පුද්ගලයෝ ගණනාවක් එකතු වෙලා, විශේෂයෙන් ලංකාවේ ජල සම්පතට අදාළව දියත් වෙමින් තියෙන එක පැත්තකින් ජලය පෞද්ගලීකරණය කිරීමේ උත්සාහයන්, ඒක වෙළඳ භාණ්ඩයක් කිරීමේ උත්සාහයන් වලට විරුද්ධව, ඒ වගේම ජලය පරිසර දූෂණයම කොටසක් ලෙස දූෂණය වෙලා ඒක නැවත මිනිස් ජීවිත විනාශ කරන තත්යකට පත් වෙලා තියෙන එක සම්බන්ධව මෙන්න මේ කරුණු වලට එරෙහිව ක්‍රියාත්මක වීම සඳහා තමයි අපි පරිසරවේදීෝ, නීතිඥයෝ, දේශපාලන ක්‍රියාධරයන් සහ සාමාන්‍ය පොදු ජනතාව ලෙස ඒකාබද්ධ වෙලා ඉන්නේ. අද විශේෂයෙන්ම අපි මේ මාධ්‍ය හමුව කැඳවන්නේ හේතු වුණේ කැලණි ගඟේ රස මිශ්‍ර වීමක් පහුගිය දිනවල වාර්තා වුණා. පහුගිය කාලයක පිළිබඳ සාකච්ඡාවක් පැවැත්තුණා. දැන් ඒ සාකච්ඡාව සම්පූර්ණයෙන්ම යටපත් වෙලා තියෙනවා. අවම වශයෙන් කැලණිගඟ දූෂණය කිරීමට අදාළ වගකිවයුත්ත ලෙස ඉන්න කොකාකොලා සමාගම සම්බන්ධයෙන් පවා කිසිදු පියවරක් අරගෙන නැහැ මෙලෙස. ඒ සම්බන්ධ පරිසරවේදීන් කරපු ස්වාධීන පරීක්ෂණයක් තියෙනවා කැලණිගඟේ ජල දූෂණය සම්බන්ධ. ඒ පිළිබඳවත් තවත් අපි ඉදිරියේදී ගන්න බලාපොරොත්තු වෙන ක්‍රියාමාර්ග ගණනාවක් පිළිබඳව කරුණු පැහැදිලි කරන්න තමයි අපි මේ මාධ්‍ය හමුව කැඳෙන්නේ. මම පෙරටුගාමි සමාජ අධිපක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ. මගෙත් එක්ක මේ මාධ්‍ය හමුවට සහභාගී වෙලා ඉන්නවා සෝබාදම් අධ්‍යන මධ්‍යස්ථානයේ පරිසරවේදී රවීන්ද්‍ර කාර්යවසම්, ඒ වගේම පරිසරවේදීෙක් ලෙස කටයුතු කරන වැයකඳවල රාහුල ස්වාමීන් වහන්සේ, ඊට පස්සේ මේ කැලණිගඟේ ජලය පරිභෝජනය කරන ප්‍රධාන දිස්ත්‍රික්ක දෙක වශයෙන් අපි කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකේ මේක සම්බන්ධ ක්‍රියාකාරීත්වයක් හදන්න හිතුවා. ඒක ගම්පහ දිස්ත්‍රික්කයේ මේ කැලණිගඟේ ජලය පරිභෝජනය කරන ජල පාරිභෝගිකයෙකු විදිහට සුරංග ප්‍රියදර්ශන සහෝදරයා, ඒ වගේම ඉතිපස්සේ ඉන්නවා කොළඹ දිස්ත්‍රික්කයේ ජල පාරිභෝගිකයෙකු ලෙස ප්‍රියන්ත චන්ද්‍රකුමාර සහෝදරයා, ඒ වගේම මෙතෙන්ට සහභාගී වීමට නියමිතව සිටිනවා නීතිඥවරු පිරිසක් ඉදිරිපත් වෙලා ඉන්නවා කොළඹ සහ ගම්පහ මේ සිද්ධ වෙන පරිසර විනාශයත්, පරිසර විනාශය හේතු කරගෙන එන මිනිස් ජීවිත විනාශය සහ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධ නීතිමය ක්‍රියාමාර්ග ගන්න. ඒත් අද මේ මාධ්‍ය හමුවට තරමක් ප්‍රමාද වෙලා සහභාගී වෙනවා නීතිඥ නුවන් බෝපගේ, නීතිඥ යොහාන් පීරිස්, නීතිඥ ඉෂාන් සහ නීතිඥ රුක්ෂාන් ගමගේ කියන නීතිඥවරු. ඒකට අපි ඔක්කොමලා මේ නිදහස් ජල අයිතිය සුරකීමේ ජනතා ව්‍යාපාර විදිහට එකතු වෙලා ලංකාවේ ජනතාවගේ සෞඛ්‍යයත්, ඒ වගේම පරිසරයත්, විශේෂයෙන් ජල සම්පතත් ආරක්ෂා කර ගැනීම සඳහා ක්‍රියාමාර්ග රැසක් තෝරලා තියෙනවා. මුලින්ම මම රවීන්ද්‍ර කාර්යවසම් සහෝදරයාට අවස්ථාව හදලා දෙනවා සෝබාදම් අධ්‍යන මධ්‍යස්ථානය වෙනුවෙන් මේ පරීක්ෂණය ඔවුන් කළේ, කැලණිගඟ දූෂණය වෙලා තියෙන ආකාරය පිළිබඳ පරීක්ෂණය ඔවුන් කළේ. ඒ පරීක්ෂණය පිළිබඳ තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා මම මුලින් ඔබට අවස්ථාව දෙනවා. නිදහස් ජල අයිති සුරකීම සහ ජනතා ව්‍යාපාරයේ විදිහට අපි අද මේ මාධ්‍ය සාකච්ඡාව කැඳවීමේ අරමුණ පැහැදිලි කරා. විශේෂයෙන් කැලණිගඟ සම්බන්ධව පහුගිය කාලය පුරා, ඒ කියන්නේ 2013 ඉඳන් 2016 වෙනකන් අපි සබදාහ මධ්‍යන මධ්‍යස්ථානයේ මැදිහත්වීමේ පර්යේෂණයක් කරගෙන යනවා. ඒකට මේ පර්යේෂණය අනුව සමස්ත කැලණිගඟම අද වෙද්දී දූෂණය වෙලා කියන එක දැනෙද්දී අනාවරණය වෙමින් පවතිනවා. කෙසේ වෙතත් විශේෂයෙන්ම අපි කැලණිගඟේ උඩ ඉඳන් ගත්තොත් එහෙම කැලණිගඟේ ආරම්භ වෙන ශ්‍රීපාද ස්ථානයේ ඉඳන් ආරම්භ වෙන කැලණිගඟට මස්කෙලියෝය සහ කිහෙල්ගමු ඔය කියලා ඔයවල් දෙකක් එකතු වෙනවා. එතකොට මස්කෙලියෝය සහ කිහෙල්ගමු ඔය අතර යුරු දෙපැත්ත මේ වෙද්දී විශේෂයෙන්ම අලවගාවන් සහ එලෝඩු වගාවන් සඳහා යොදා ගන්නවා. ඒ අලවගාවන් සහ එලෝඩු වගාවන් සඳහා යොදා ගන්න කෘෂි රසායන සහ කෘතිම පොහොර වර්ෂා කාලයේදී මේ ගංගාවට එකතු වෙනවා. එතනින් ගියාම විශේෂයෙන්ම මස්කේ සප්තකන්‍යා කඳුපන්තියේ ඉඳන් කිතුල්ගල දක්වා අතර පරාසය තුළ විශේෂයෙන්ම කැලණිගඟේ කුඩා ජලවිදුලි බලාගාර 16ක් විතර තියෙනවා. එතකොට මේ කුඩා ජලවිදුලි බලාගාර 16 තම විද්‍යුත් නිෂ්පාදනයෙන් අනතුරුව ගංගාවට විශේෂයෙන්ම එකතු කරනවා මේ කැලණිගඟ ආශ්‍රිත ප්‍රදේශවලට ග්‍රීස් ඇතුළු තෙල් ජාති මේකට එකතු කරනවා. ඒක එක කාලයකින් තමයි ඒ එකතු කිරීම සිද්ධ වෙන්නේ. එතකොට ඒ එකතු කිරීමෙන් අනතුරුව මේ ඔක්කොම ගංගාවට තමයි එකතු වෙන්නේ. නමුත් සප්තකන්‍යා කඳුවැටියේ කිතුල්ගල ප්‍රදේශය අධික ජෛව විවිධත්වයක් තියෙන ආවේණික සත්ත්ව ශාක විශේෂ ගණනාවක් ඉන්න ප්‍රදේශයක්, අධික සංවේදී ප්‍රදේශයක් විදිහට පරිසර වටිනාකමක් තියෙන ප්‍රදේශය විදිහට දැන් මේකේ හඳුනගෙන තියෙනවා. එතකොට කිතුල්ගල සහ කඩුවෙල පාලම කියන අතර කොටස ගත්තොත් එහෙම විශේෂයෙන් කිතුල්ගල සහ කඩුවෙල පාලම අතර කොටසේදී කැලණිගඟට කර්මාන්තශාලා 150කින් පමණ මේ වෙද්දී
අපද්‍රව්‍ය සහ අපජලය එකතු වෙමින් පවතිනවා. එහෙනම් කැලණිගඟේ ජලය විශාල වශයෙන් දූෂණය වෙමින් පවතිනවා. ඒ වගේම තමයි කළුවක්ගල කියන ප්‍රදේශය ගත්තොත් එහෙනම් කළුවක්ගල හංවැල්ල මේ ප්‍රදේශයේ ඇත්තටම ගංගාව පෝෂණය කරන පුංචි දියකඳුළු, ඒ වගේම අපි කියන water pools කියලා මේ සියල්ලම තියෙන්නේ ගංගාව දෙපැත්තේ. සාමාන්‍යයෙන් ගඟ ගත්තාම අපි ගංගා පරිසර පද්ධතිය මනින් මේ කැලණිගඟේ වතුර ටේබල් එක ගත්තොත් ඒකේ වතුර ගඟේ පේන වතුරට වැඩිය තුන් ගුණයකින් වගේ තියෙනවා. එතකොට මේවා මේ අනිත් වතුර සියල්ලම රැඳිලා තියෙන්නේ මේ දෙපැත්තේ තියෙන water pools වල. ඒ සියල්ලම අද වෙද්දි බ්ලොක් කරලා තියෙනවා මේ කර්මාන්ත ශාලා, ඒ වගේම හෝටල් සහ නිවාස සංකීර්ණ මේ වගේ දේවල් ඉදිකිරීමෙන් හින්දා කැලණිගඟට අවශ්‍ය වතුර එන මාර්ග අද වෙද්දි අවහිර වෙලා තියෙනවා. ඒ වගේම තමයි කැලණිගඟේ අහන්වැල්ලට උඩ ඉහත්තාව ප්‍රදේශයේ යම් යම් ස්ථානවල වැලිකොඩ දැමීම සිද්ධ කරනවා. එතකොට මේ වැලිකොඩ දැමීම නිසා කැලණිගඟ දූෂණය වෙනවා. නමුත් මේ සියලු කතා කරපු දූෂණයන් පරයලා මම කියව කර්මාන්ත ශාලා 150කින් විතර අද වෙද්දී කැලණිගඟට අපද්‍රව්‍ය සහ අපජලය දමමින් තියෙනවා. ඒක බොහොම පැහැදිලි වෙන කාරණයක්. මේ 2013 ඉඳන් කරපු විද්‍යාත්මක පර්යේෂණවලින් මේක අනාවරණය වෙලා තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් වෙනත් රටක නම් කර්මාන්ත ශාලාවක් පිහිටවති මධ්‍යම පරිසර අධිකාරිය ලංකාවේ කරන්න ඕනේ. කර්මාන්ත ශාලාවක් පිහිටවති මධ්‍යම පරිසර අධිකාරිය මේකට අවශ්‍ය පරිසර ආරක්ෂණ බලපත්‍රය දෙන්න ඕනේ. අපි EPL කියලා මේකට හඳුන්වනවා. එතකොට පරිසර ආරක්ෂණ බලපත්‍රයේදී විශේෂයෙන් සලකා බලන යුතු කාරණේ තමයි මේ කර්මාන්ත ශාලාවක් නම් කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය වෙන අපද්‍රව්‍ය සහ අපජලය බැහැර කිරීමේ ක්‍රමවේදය මොකක්ද කියලා. එතකොට කොකා කෝලා කම්පැනිය, ඒ වගේම තමයි අලියා බීම කම්පැනිය, ඇන්කර් කම්පැනිය, ලංකා පොහොර සමාගම ඇතුළු කර්මාන්ත ශාලා 150ක් විසින් අද වෙද්දී මේ කැලණිගඟට වතුර පිළිපහදු කිරීමකින් තොරව කැලණිගඟට අපද්‍රව්‍ය එකතු කරමින් ඉන්නවා. එතනදී මෑතකදී සිද්ධ වෙච්ච සිද්ධිය තමයි මේ කොකා කෝලා සමාගමේ සිදුවීම. එතකොට බොහොම පැහැදිලිව පේන කාරණේ තමයි කොකා කෝලා සමාගම බොහොම පර්පස්ෆුලි මෙන්න මේ වතුර කැලණිගඟට එකතු කරමින් ඉන්නවා කියන කාරණේ. ඒක අද වෙනතුරුත් නැවතිලා නැහැ. හැබැයි මේ කර්මාන්ත ශාලා 150ම කරන්නේ කැලණිගඟේ වතුර අඩු කාලෙට ඕන් ඇතැම් වෙලාවට ස්ටොක් කරගෙන ඉන්නවා මේ අපජලය. ඒකට කැලණිගඟේ වතුර වැඩි වෙද්දී තමයි අපෝ මේවා උදාහරණෙම සිද්ධ කරන්නේ. කොහොමනම් මේ සම්බන්ධව මතුවෙච්ච ගැටලුවලදී අපි මේ සම්බන්ධ පර්යේෂණ ගණනාවක් කරා. ඒකට මේ පර්යේෂණ කරද්දී අපි විශේෂයෙන්ම ස්ථාන තුනකින් ජලය සම්බන්ධ පර්යේෂණ කරද්දී සාම්පල් ගන්න ගත්තා. එතකොට සාම්පල් 36ක් පමණ අපි පර්යේෂණ ඉදක් කරා 2014 වර්ෂයේ. එතකොට 2013 ඉඳන් 2016 වෙනකන් යන මේ පර්යේෂණයේදී සාම්පල් දැනට 36ක් අපි පර්යේෂණ ක්ලක් කරලා තියෙනවා. එතකොටදී අපි pH අගය, ජලයේ තියෙන ඔක්සිජන් ප්‍රතිශතය, ජලය හරහා විදුලිය ගමන් කරන වේගය, ඒ වගේම ජලයේ තියෙන heavy metals නැත්නම් අපි මේවට කියනවා මේ බැර ලෝහ, මේවා අපි පර්යේෂණයට ලක් කරා. එහිදී ආසනික් කැඩ්මියම් මර්කරි කියන මෙන්න මේ බැර ලෝහ තුන පර්යේෂණයට ලක් කරා. විශේෂයෙන්ම අපිට මේ සාම්පල් ගන්න නැත්නම් මේ වතුර ලබාගත් ස්ථාන තුනක් තියෙන එකක් තමයි කඩුවෙල පාලම යට ප්‍රදේශයේදී වතුර අපි ලබා ගත්ත, අනිත් එක අඹතලේ ප්‍රදේශයේදී මේකට අවශ්‍ය වතුර අපි ලබා ගත්ත ජල පිරිපහදු අවශ්‍යතාව, අනිත් එක තමයි කළු පාලම කියන ප්‍රදේශයේදී මේකට අවශ්‍ය සාම්පල් අපි ලබා ගත්තා. එතකොට කළු පාලම කියන ප්‍රදේශයේ විශේෂයෙන්ම පෙට්‍රෝලියම් එකේ අපජලය කෙලින්ම ගඟට උදාහැරීමක් සිද්ධ කරනවා. ඒක බොහොම පැහැදිලිව ඕන මාධ්‍යවේදී එකට කියන එක බලා ගන්න හැකියාවක් තියෙනවා. ඊට අමතරව අඹතලේ ප්‍රදේශයේ අපි චෙක් කරපු සාම්පල් වල විශේෂයෙන්ම ආසනික් මයික්‍රෝග්‍රෑම් 4.01 ප්‍රමාණයක් වගේ අඩංගු වෙලා තිබුණා. එතකොට පරිසර අමාත්‍යාංශය සහ දැල සම්පාදන මණ්ඩලය මේ වාර්තා ඉදිරිපත් කරාට පස්සේ ගේන තර්කය තමයි ලංකාවේ මිනුම් දඬු වලට අනුව මයික්‍රෝග්‍රෑම් 4ක් කියන මහා සුළු ප්‍රමාණයක් කියලා. නමුත් අපිට මයික්‍රෝග්‍රෑම් 4ක් රෙකෝඩ් වුණේ වාර්තා වුණේ 1 ජල ලීටරේ. එතකොට අනිත් ජල ලීටර් කැලණිගඟේ සමස්ත ජල ප්‍රමාණය ගත්තාම මේක දැවැන්ත විදිහට ආසනික් සහ කැඩ්මියම් මර්කරි තියනවා කියන්න ඔප්පු කරන්න එක සාධකයක් ගත්තම මයික්‍රෝග්‍රෑම් 4ක් 1 ලීටරයක හම්බෙන එක. එතකොට අපි ගත්තොත් එහෙම මේ පෙරලා වතුර බොන ජනතාව ඉන්නවා, නොපෙරා වතුර මේක පියුරිෆයිඩ් කරලා අඹතලෙන් වතුර බොන අය ඉන්නවා. එහෙම පෙරන්නේ නැතුව ඩිරෙක්ට් වතුර බොන අය ඉන්නවා. උදාහරණයක් ගත්තොත් එහෙම සේදවත්ත වගේ ප්‍රදේශවල ජනතාව තමන්ගේ ආහාර අවශ්‍යතාවය වෙනුවෙන් ඒ වගේම ගෙදර එදිනෙදා කටයුතු වෙනුවෙන් මේ ජලය කැලණිගඟෙන් මාරා පාවිච්චි කරනවා. එතකොට මේගොල්ලන්ටත් මේකේ සෞඛ්‍ය ප්‍රශ්නය දැඩිව හානි වෙන්න පුළුවන්. ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ලෝකේ පර්යේෂණය කරන සංවිධාන ගණනාවක් කියනවා දැනට එක දවසකට මිනිස්සු මැරෙනවා මේ හෙවි මෙටල්ස් නැත්තම් බැරලෝහින්ද 1400ක් විතර ලෝකේ එක දවසකට මිනිස්සු මැරෙනවා කියලා. මෙන්න මේ තියෙන බැරලෝහවල ප්‍රශ්නය.
ඒක බරපතල සෞඛ්‍ය ප්‍රශ්නයක් බවට අද වෙද්දි පත් වෙලා තියෙන උදාහරණයක් විදිහට අපිට ගත්තොත් එහෙම ඉන්දියාවේ තියෙන සතුල්ජී ගඟ නැත්නම් ලුබියානා කියන නගර හරහා ගලන සතුල්ජී ගඟේ මේ වගේම ප්‍රශ්නයක් වුණා පහුගිය කාලය පුරා. එතකොට දැවැන්ත විදිහට මිනිස්සුන්ට වකුගඩු රෝග, ඒ වගේම නිර්දරූපත් වෙනත් සෞඛ්‍ය ආරක්ෂිත රෝග ගණනාවක් මේ මිනිස්සුන්ට වැළඳුණා. එතකොට ඒත් එක්කම ඉන්දියාව ඇතුළු ප්‍රදේශවල මිනිස්සුන්ගේ උද්ඝෝෂණ හින්දා ඉන්දියාව රජයට සිද්ධ වුණා හැම කර්මාන්ත ශාලාවකම මේ පියුරිෆයිඩ් කරන යුනිට්ස් නිර්මාණය කරන්න, වතුර පිරිපහදු කරලා ගඟට දාන විදිහේ ක්‍රමවේදයක් හදන්න. නමුත් ලෝකෙ හැමතැනම එහෙම ක්‍රමවේද සිද්ධ වුණා, ලංකාවේ තව වෙනකන් එහෙම දේවල් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් පරිසර ආරක්ෂණ බලපත්‍රය ගද්දී වුන් කෙසේ බලපත්‍රය නිකුත් කරාද කියන එක ගැටුවා. මොකද දැවැන්ත විදිහට බොහොම පැහැදිලිව මේ පරිසරය කැළණිගඟ දූෂණය කරන ක්‍රමවේද ඔවුන් විසින් අනුගමනය කරද්දී පහුගිය 18 වෙනිදා තෙල් එක්ක වතුර දෙහිවල ඇතුළු ප්‍රදේශවල ජනතාවට ඒවා පානය කරාට පස්සේ පරිසර අධිකාරිය සහ ජල සම්පාදන මණ්ඩලය කියන කාරණය තමයි ඒක එතරම් ගැටලුවක් නෙමෙයි කියන එක. ඒක බරපතල ජනතාව මුලා කිරීමේ කාර්යයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. කොහොමනම් මේ සම්බන්ධව විශේෂයෙන්ම අපි අපේ පරිශ්‍රණ නවත්තලා නැහැ, ඉදිරියටත් මේ පරිශ්‍රණ අපි කරගෙන යනවා. එතකොට ඒවා කෙසේ අදාළ කරගන්නවද කියන එක රජයේ පාර්ශවයේ කටයුත්තක්. එතනින් එහාට කියලා ජනතාව දැනුවත් කරන එක සහ නිදහස් ජලයේ සුරකිම සහ ජනතා ව්‍යාපාරයේ විදිහට අපි පහුගිය දවස්වල ජල සම්පාදන මණ්ඩලයට හා පරිසර අධිකාරියට විරුද්ධව 2015/9/14 HRC 31/75/15 කියන මානව හිමිකම් පැමිණිල්ලක් මේක යටතේ කරා. එතකොට අත් මේකෙන් බලාපොරොත්තු වෙන්නේ මේ සියලු පරිශන වාර්තා ජනතාවට සිද්ධ වෙච්ච හානි මේ සියල්ලම වෙනුවෙන් පරිසර අධිකාරිය සහ ජල සම්පාදන මණ්ඩලේ වගකීම් ඕනේ කියන තැන අපි ඉන්නවා. එතකොට මේ වෙනුවෙන් අපි ඔවුන් මේ මානව හිමිකම් කොමිසම ඉදිරියට ගේන්න බලාපොරොත්තු වෙන ගාම එතන ඉහත සියලු දෙනාම එක වෙලා පක්ෂ ભેදයකින් තොරව ජනතාව වෙනුවෙන් සහ මේ පරිසරය රැකීම වෙනුවෙන් කටයුතු කරන්න ලෑස්ති වෙනවා. දැන් රවින්ද්‍ර කාර්යවසන් සහෝදරයා අදහස් දැක්වුවා කොහොමද කැලණිගඟේ ජලය දූෂණය වෙලා තියෙන්නේ කියලා. මේක ඉතිහාසය ගත්තොත් එහෙම පහුගිය අගෝස්තු 17 වෙනිදා මහමැතිවරණයේ දවසේ කොළඹ ටැප් වලින් වතුර බොන ජනතාවට තමන්ගේ නල ජලය ලෙස ගෙදර ටැප් එකෙන් ආපු ජලයේ දුර්ගන්ධයක් තිබුණා. එතනින් තමයි ජනතාව දැනගත්තේ මෙතන ප්‍රශ්නයක් තියෙනවා කියලා. මේ වෙනකල් බලදායි ජනතාව තමන්ගේ නහයට ගඳ දැනිලා වතුර ගැන ප්‍රශ්න කරන තුරු ජල සම්පාදන මණ්ඩලයේ හෝ පරිසර අධිකාරිය හෝ කිසිදු බලධාරියේ මේ කැලණිගඟේ ප්‍රශ්න පිළිබඳ විමසිලිමත් වුණේ නැහැ. ජනතාව පැමිණිලි කරන්න පටන් ගත්තට පස්සේ වතුර ගඳයි කියලා, වතුරේ තෙල් තියෙනවා කියලා ඊට පස්සේ තමයි මේ ප්‍රශ්නේ ගැන සාකච්ඡා කරන්න පටන් ගත්තේ. ඒකට අගෝස්තු 17 වෙනිදා මේ සිද්ධිය වුණා. ඊට පස්සේ අනාවරණය වුණා කඩුවෙල තියෙන කොකාකෝලා කර්මාන්ත ශාලාවෙන් තෙල් සහ අපජලය කැලණිගඟට නිකුත් කරලා තියෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස තමයි මේ දුර්ගන්ධය එන්නේ. ඊට පස්සේ ආපහු සැරයක් අගෝස්තු 28 වෙනිදා දෙවැනි වතාවටත් තෙල් නිකුත් වීමක් සිද්ධ වුණා කැලණිගඟට, ඒත් කොකාකෝලා සමාගමෙන්. ඒත් කොකාකෝලා සමාගමෙන්මයි ඒ සිද්ධියත් රටේ ලොකුවට මතුවෙන්න නොදී වැහුවා. අගෝස්තු 20 වෙනිදා පරිසර අධිකාරිය කොකාකෝලා සමාගමට දීලා තිබුණ පරිසර ආරක්ෂණ බලපත්‍රය තහනම් කරා. කොකාකෝලා සමාගම පරිසර ආරක්ෂණ බලපත්‍රය ලබා දෙද්දී දීලා මේ පොරොන්දු වූ කොන්දේසි රැක්කේ නැහැ කියලා. ඉතින් ඇත්තටම මේ වගේ වෙන ප්‍රශ්නේ තමයි මේ සෑම කර්මාන්ත ශාලාවක් ඇතුළේම රවින්ද්‍ර කිව්වා. කියන්නේ කොකාකෝලා කර්මාන්ත ශාලාව, ඊට පස්සේ එලිෆන්ට් හවුස් කර්මාන්ත ශාලාව, ඊට පස්සේ ඔය පොහොර කර්මාන්ත ශාලා, ඇස්බෙස්ටස් නිෂ්පාදන කර්මාන්ත ශාලා, ඔය කර්මාන්ත ශාලා 150ක් විතර තියෙනවා හංවැල්ලෙන් පටන් ගත්තට පස්සේ කඩුවෙල පහු වෙනකල්. මේ හැම කර්මාන්ත ශාලාවකම පරිසර ආරක්ෂණ බලපත්‍රය දීලා තියෙන්නේ ඔවුන් ඒ කර්මාන්තයේදී භාවිතා කරන අපද්‍රව්‍ය සහිත අපජලය පිරිසිදු කරලා පිරිපහදු කරලා කැලණිගඟට මුදා හැරීම සඳහා. හැමතැනම පිරිපහදු කිරීමේ ඒකක තියෙනවා. කොකාකෝලා සමාගමෙත් එහෙම එකක් තියෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ සමාගම්වල ප්‍රධාන අරමුණ ලාභය. ඔවුන්ට පරිසරයේ හරි මිනිස් ජීවිත හරි ඒව තුට්ටුවකට ගණන් ගන්නෑ. පරිසර නීති කියන ඒවා ඔවුන්ගේ මුදල් ඉස්සරහා විහිළුවක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා මේවා පරීක්ෂා කරන්නේ නිලධාරීන්ව සල්ලි දීලා ගන්නවා. අන්තිමට වෙලා තියෙන එක තමයි ඔය කියන පිරිපහදු ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඔබට අද ගිහිල්ලා බලන්න පුළුවන් ඔය කොයි කර්මාන්ත ශාලාවද කොකාකෝලා විතරක් නෙමෙයි. අලියබීම සමාගමෙත් තියෙනවා. ඒ කිසිම එකක පිරිපහදු ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මොකද පිරිපහදු ක්‍රියාත්මක කරන්න විදුලි බලය යනව, පිරිපහදු ක්‍රියාත්මක කරන්න සේවකයෝ යොදවන්න වෙනවා. ඒ නිසා ඔවුන් ඒ වියදම අතහැරලා අපජලය පොළව යට තියෙන ටැංකිවල එකතු කරගෙන ඉඳලා වැස්ස කාලේට කැලණිගඟට මුදාහරන. දැන් ඕක දිගින් දිගටම කරා. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේ කැලණිගඟේ ජලය මේ දිස්ත්‍රික්ක දෙකේම, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකේම ජනතාව පානය කරනවා.
අඹතලේ ජල පවිත්‍රාගාරය තියෙනවා. අඹතලේ ජල පවිත්‍රාගාරයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ කඩුවෙල, මාළඹේ, බත්තරමුල්ල, කෝට්ටේ ආසනය, මහරගම, දෙහිවල, රත්මලාන, මාළිගාකන්ද සහ කොළඹ නගරය. මේ මුළු ප්‍රදේශවලටම ජලය දෙන්නේ අඹතලේ ජල පවිත්‍රාගාරයෙන්. අඹතලේ ජලය ගන්නේ කැලණි ගඟෙන්. දවසකට ජලය ඝන මීටර 547,000 කොළඹ නගරයේ ජනතාව පරිහරණය කරනවා. විශාල ජල ප්‍රමාණයක්. දැන් රවින්ද කිව්වා 1 ලීටරයක තියෙනවා කියලා මිලිග්‍රෑම් 4ක් ආසනික්. කොළඹ නගරයේ ජනතාව ආසනික් කොච්චර ගන්නවද එක දවසකට? කොළඹ නගරයේ 547,000 වෙනවා ඝන මීටර වලින් මේ ජල පරිභෝජනය. ඊට පස්සේ ගම්පහ දිස්ත්‍රික්කයේ ගත්තොත් එහෙම අඹතලේ නෙමෙයි, අඹතලේ ආසන්නෙම තියෙනවා දකුණු යුර ජලපිරිපහදුව කියලා. ඒකට කියන්නේ ජල සම්පාදන මණ්ඩලයේ දකුණු යුර ජල සම්පා ජලපිරිපහදුවේ ගන්න ජලය බියගම, දොම්පේ, කැලණිය, ඊට පස්සේ වත්තල, ජායල, කඳාන, සීදුව, ඒ සමස්ත ප්‍රදේශ වලට, රාගම, මේ හැමතැනටම දෙන්නේ ඒ දකුණු යුර ජලපිරිපහදුවේ එන ජලය. දවසකට ජලය ඝන මීටර 180,000ක් ගම්පහ දිස්ත්‍රික්කය සඳහා මේ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව පානය කරනවා නල ජලය හරහා. ඒ දකුණු යුර පිරිපහදුවෙන් එන එක. එතකොට මේ දෙක එකතු කරපුවාම ඝන මීටර 547,000ක් කොළඹ දිස්ත්‍රික්කයට, ඝන මීටර 180,000ක් ගම්පහ දිස්ත්‍රික්කයට මහ විශාල ජලය ප්‍රමාණයක් කැලණි ගඟෙන් අරගෙන ජනතාව බොනවා. කොළඹ නගරයේ ජනතාව බොනවා, ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව බොනවා. එතකොට දැන් ප්‍රශ්නේ තියෙන්නේ, දැන් අවින්ද්‍රලා කරපු පරීක්ෂණේ අනාවරණය වෙලා තියෙනවා වතුර ලීටරයකට මිලිග්‍රෑම් 4ක ආසනික් ප්‍රමාණයක් තියෙනවා කියලා. ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේගොල්ලෝ ජල සම්පාදන මණ්ඩලයේ සහ පරිසර බලධාරීන් ඊටාම අත්නෝමතික විදිහට දැන් කියනවා මිලිග්‍රෑම් 4 ප්‍රශ්නයක් නැහැ කියලා. හැබැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ මිනිස් සිරුරට හානියක් නොමැති මට්ටම කියලා අරන් තියෙන්නේ වතුර ලීටරයට මිලිග්‍රෑම් 0.04. ඒ ප්‍රමාණය වගේ 100 ගුණයක් ආසනික් තියෙනවා කැලණි ගඟේ. ඒ විතරක් නෙවෙයි, ජල සම්පාදන මණ්ඩලය මේ සිද්ධියෙන් පස්සේ ජල සාම්පල් අරගෙන ඒ ජල සාම්පල් ඉන්දියාවට යවුවා පරීක්ෂා කිරීම සඳහා. ඊට කලින් සැප්තැම්බර් මාසේ 5 වෙනිදා ජල සම්පාදන මණ්ඩලයේ අධ්‍යක්ෂකවරයා නිල ප්‍රකාශයක් කරා තෙල්වලට අමතරව කාබනික රසායනිකයක් එකතු වෙලා තියෙනවා කියලා කැලණි ගඟ. දැන් අවසානයේදී ඉන්දියාවට යවපු පරීක්ෂණෙන් හෙළිදරව් වෙලා තියෙනවා මෙතිලීන් නැමැති කාබනික රසායනිකයේ මහා පරිමාණව එකතු වෙලා තියෙනවා කියලා කැලණි ගඟ. දැන් ගිය සතියේ ඉස්සෙල්ල සතියේ මහරගම පිළිකාරෝහලේ අධ්‍යක්ෂකවරයා මාධ්‍යවලට ප්‍රකාශයක් කරා එක ඉරිදා පුවත්පතක ප්‍රධාන සිරස්තලෙ විදිහට ඒක කියා ඒ කාබනික රසායනික ද්‍රව්‍ය පිළිකාකාරකය. මහරගම පිළිකාරෝහල කියනවා ඒ අපි බොන වතුරේ තියෙන කාබනික රසායනිකේ පිළිකාකාරකයක් කියලා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය මුදල් අය කරලා අපේ ගෙවල් වලට, කොළඹ දිස්ත්‍රික්කයේ, ගම්පහ දිස්ත්‍රික්කයේ අපේ ගෙවල් වලට එන ජලයේ ඒකේ පිළිකාකාරක සහ වකුගඩු රෝගකාරක තියෙනවා. එතකොට දැන් මේ රෝග වැළඳීමත් කැලණි ගඟ විශාල වශයෙන් දූෂණය වීමත් සම්බන්ධ කිසිදු පියවරක් අරන්නේ නැහැ. අගෝස්තු 20 වෙනිදා පරිසර ආරක්ෂණ බලපත්‍රය තහනම් කළ කොකාකෝලා සමාගමේ සැප්තැම්බර් 1 වෙනිදා කිසිදු පරීක්ෂණකින් තොරව නැවත පරිසර ආරක්ෂණ බලපත්‍රය දුන්නා. දැන් ජනාධිපතිතුමා තැන් තැන්වල දේශපාලන වේදිකාවල කියනවනේ මම පරිසරයට ආදරේ, ඒ නිසා මේ පරිසර ඇමතිකම ඉල්ලලා ගත්තා කියලා. දැන් පරිසර ඇමතිකම ඉල්ලලා අරගෙන මොකද්ද කරන්නේ ජනාධිපති? විධායක බලයක් තියාගෙන, පරිසර ඇමතිකමක් තියාගෙන මොකද්ද කරන්නේ? කොකාකෝලා සමාගම ජලය දූෂණය කරා, බලපත්‍රය අවලංගු කරා පරිසර අධිකාරියේ නිලධාරීන් ගිහිල්ලා දේශපාලන බලපෑම් කළා සැප්තැම්බර් 1 වෙනිදා. අගෝස්තු 20 තහනම් කරපු බලපත්‍රය සැප්තැම්බර් 1 වෙනිදා නැවත දුන්නා. දැන් රජයේ අපිට කියන්න ඕනේ, අපි ජල පරිභෝග මෙතන ජලය පරිභෝජනය කරන ජල පරිභෝගිකයෝ ඉන්නවා දිස්ත්‍රික්ක දෙකේම. අපි ඔක්කොමලා මේ කොළඹ ටැප් වලින් වතුර බොන මිනිස්සු, ගම්පහ ටැප් වලින් වතුර බොන මිනිස්සු. ඒ නිසා අපිට දැනගන්න අයිතියක් තියෙනවා පරිසර ආරක්ෂණ බලපත්‍රය අවලංගු කරපු එක නැවත දුන්නේ මොන පරීක්ෂණයක් කරලාද? දැන් කලින් කිව්වා දඩ ගහනවා කියලා. දැන් අපි අහනවා කෝ දඩ ගැහුවද? කිසිදු දඩයක් කොකාකෝලා සමාගමට දඩ කොච්චර ගැහුවද? කොකාකෝලා සමාගමට නඩු පැවරුවද? කොකාකෝලා සමාගම සම්බන්ධ මධ්‍යම පරිසර අධිකාරිය ගත්ත පියවර මොකද්ද? අවලංගු කරපු පරිසර ආරක්ෂණ බලපත්‍රය නැවත ලබා දීමේදී අනුගමනය කරපු ක්‍රමවේදය මොකද්ද? පරිසර ආරක්ෂණ බලපත්‍රය අවලංගු කරද්දී තිබ්බ ප්‍රශ්නයක් තිබුණානේ. ඒ ප්‍රශ්නේ දවස් 11ක් ඇතුළත ඉවර වුණා කියලා රජයේ තීරණය කරේ මොන පදනමින්ද? ඒකට බලපෑවේ දැවැන්ත බහුජාතික සමාගමක් කරන කොකාකෝලා සමාගමේ ප්‍රාග්ධනයේද බලපෑවේ? සල්ලිද බලපෑවේ? ඇයි එක දේශපාලන පක්ෂයක්වත් කොකාකෝලා සමාගමේ නම කියන්නේ? ඇයි එක්තරා පෞද්ගලික සමාගමක් කියන්නේ කඩුවෙල පිළිතුර? එක්තරා පෞද්ගලික සමාගමක් නෙවෙයිනේ කොකාකෝලා සමාගම. ඇයි ඒකේ නම කියන්නේ? ඔක්කොමලා ඡන්දෙට සල්ලි ගත්ත නිසා. දැන් පහුගිය ඡන්දෙදී අපි ඔය කිව්වා. දැන් මිනිස්සු හිතාගෙන ඉන්නවා මේ මැතිවරණයේදී නියෝජිතය යවනකොට මේ ඒ නියෝජිතය ඇවිල්ලා අපිට ඡන්දෙ දුන්න, ඒ කියන්නේ ඒ නියෝජිතය ඡන්දෙ දුන්න අයව නියෝජනය කරයි.
අපි මැතිවරණෙදි කිව්වා ඔය යන කට්ටිය ඡන්දේ දුන්නායම නියෝජනය කරන්නේ නැහැ. ඒගොල්ලෝ නියෝජනය කරන්නේ ඡන්දෙට සල්ලි දුන්නායම. දැන් ඒගොල්ලෝ දැන් මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ අන්තිමට ඡන්දෙට සල්ලි දුන්නායම. ඒ නිසා සමාගම පැත්තට පෙනී ඉන්නවා ජනතාවගේ ජීවිත අවදානමේ හෙළලා තියෙනවා. දැන් මෙතන මේ තියෙන ප්‍රශ්නේ කොකාකෝලා සමාගම සම්බන්ධ ප්‍රශ්නේ මේක විතරක් නෙමෙයි. කොකාකෝලා සමාගම කියන්නේ මේ වෙලාව වෙනකොටත් මුළු පළාතේම ඩෙංගු බෝ කරන මැදිස්ථාන. කොකාකෝලා පරමාන්ත ශාලාව පිටිපස්සේ කැඩුණු වීදුරු බෝතල් ලක්ෂ ගණන් ගොඩ ගහලා තියෙනවා. ඒ වගේ මදුරුව බෝ වෙනවා. දැන් මේ සීසන් එකේ විතරක් ඩෙංගු බෝ වෙන්න පටන් ගත්ත මේ සීසන් එකේ විතරක් කොකාකෝලා සමාගමේ සේවකයෝ 56 දෙනෙක් ඩෙංගු වැළඳිලා තියෙනවා. ඒ සමාගම මේක පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්නේ. අපි ගාව ඉලක්කමක්වත් නැහැ අවට ප්‍රදේශවාසී ජනතාවට ඩෙංගු හැදිච්ච. මේ ප්‍රශ්න තියෙන්නේ මේ වකුගඩු රෝග සහ මේ පිළිකා වලින් විතර නෙමෙයි අපි මරන්නේ මේ සමාගම. ඩෙංගු වලුත් මරනවා. සේවකයෝ 56කට ඩෙංගු හැදිලා තියෙනවා මේ සීසන් එක. ඉතින් අපි ගමේ 240 ගානකට මේ ඩෙංගු හැදිලා කියලා මේ ඒ ප්‍රදේශවාසීන් කියනවා. කොකාකෝලා සමාගම අවට. එතකොට දැන් අඩුම ගානේ දැන් අපේ ගෙවල් වලට කඩම් පැනලා PHI මහත්තුරු මහජන සෞඛ්‍ය පරීක්ෂක මහත්තුරු අපේ ගෙවල් වලට කඩම් පැනලා වැහි පිහිලි අරකයි මේකයි මල් පෝච්චි ඔක්කොම පරීක්ෂා කරලා නිකන් හරි පණුවෙක් වගේ එකෙක් හිටියොත් එහෙම මල් පෝච්චි එක අපි වල්ලගෙන ගිහිල්ලා උසාවියේ ගිහිල්ලා දඩ ගහනවා. දැන් මේ 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 සමාගමට විරුද්ධව කිසිදු පියවරක් මේ සිය ගණන් වලට ඩෙංගු හැදෙති වටේ දැන් ස්පේන් දඩුම ගන්න. මොකද මේ මුකුත් නෙමෙයි මේ සල්ලි පාවිච්චි කරලා ප්‍රාග්ධනය පාවිච්චි කරලා සම්පූර්ණ පරිසර නීති උල්ලංඝනය කරමින් පාරිභෝගික ආරක්ෂක පනතත් උල්ලංඝනය කරමින් රටේ පාලන බලය කොම්පැනි අතට අරන් තියෙනවා. ඕක කොකාකෝලා කම්පැනි ලංකාව විතරක් කරන එකක් නෙවෙයි ඕක කොලොම්බියාවේ කරා. කොලොම්බියාවේ පරිසරය විනාශ කරා. ඒකට විරුද්ධව වැඩ කරපු පරිසරවේදී වෘත්ති සමිති කියාදරව මැරුවා. මිනි මැරුන් චෝදනා තියෙන කොකාකෝලා සමගන කොලොම්බියා. ඉතින් දැන් ලංකාවෙත් ඒක තමයි මේ කරන්නේ යන්නේ. ඉතින් ඒක නිසා දැන් විශාල ප්‍රශ්නයක් තියෙනවා. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ කොකාකෝලා විතරක් නෙමෙයි. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ කර්මාන්ත ශාලා 150කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. කැලණිගම් මිටිවදී ඒ කර්මාන්ත ශාලා විසින් පරිසරයට සහ මිනිස් ජීවිතවලට කරන හානිය සම්බන්ධ මොකද්ද අරන් තියෙන පියවර? මොකද රජයේ මේක සම්බන්ධ ඉන්න ප්‍රතිපත්ති. ඉතින් ප්‍රතිපත්තිය රතුපස්වලදී අපිට පැහැදිලි වුණා. රතුපස්වලදී පැහැදිලි වුණා. රතුපස්වල අර හේලිස් වෙනිග්ගෝස් සමාගම ඇවිල්ලා ජලයේ පසයි දෙකම වස කරාට පස්සේ මිනිසු කියද්දි මේවට වස දාන්න එපා කියලා සමාගම අයින් කරනව වෙනකොට පෙරේ මිනිසුන්ට වෙඩි තියෙනවා. දැන් කුරුණෑගල කොබේගනේ ජිෆි සමාගම, ජිෆි පොහොර සමාගම, පොහොර නිෂ්පාදන සමාගම, බහුජාතික සමාගම, ඒගොල්ලෝ කැලණිගඟට මේ දැදුරෝයට මිශ්‍ර කරනවා කැල්සියම් නයිට්‍රේට්. ඇතුළු නයිට්‍රේට් වර්ග. ඔවුන්ගේ පොහොර නිෂ්පාදනයේදී ඉතුරු වෙන නයිට්‍රේට් වර්ග දැදුරුවයට මිශ්‍ර කරනවා. දැදුරුවයට ඒවා මිශ්‍ර කිරීම විසින් දැනටමත් දැදුරුවය දැදුරුවෙන් වතුර බොන සත්තුන්ට විකෘති පැටව ලැබෙනවා. විකෘති පැටව ලැබෙනවා. මේ මිනිස්සුන්ට මොකද වෙන්නේ කියලා තාම පරීක්ෂණයක්වත් කළ නැහැ. දැන් කැලණිගඟ ගැන මේ පරිසරවේදීෝ හරි පරීක්ෂණයක් කරා. දැදුරුවයට මොකද වෙලා තියෙන්නේ කියලා කවුරුත් පරීක්ෂණ කළා නැහැ. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉඳලා හලාවතේ මූදෙට වැටෙන කල කුරුණෑගල පුත්තලම දිස්ත්‍රික්ක දෙකේම ජනතාව බොන්න නාන්න උයන්න හැම එකටම පාවිච්චි කරන වතුර ගොවිතැනට හැම එකටම පාවිච්චි කරන වතුර. දැන් අවසානයේදී මොකද උනේ? පහුගිය සැප්තැම්බර් 18 වෙනිදා අපනයන රන් සම්මානෙ දුන්නා ඒ සමාගමට. මධ්‍යම පරිසර අධිකාරිය පරිසරයට හානි කරන සමාගමක් කියලා ලයිස්තුවට කළු ලයිස්තුවට බ්ලැක් ලිස්ට් කරලා තිබ්බ සමාගමකට අපනයන රන් සම්මානෙ දුන්නා. අපනයන රන් සම්මානෙ BMICH එකෙත් දෙන්න ජනාධිපතිතුමා යන්න හිටියා. පරිසරවේදීෝ යන්න ලැජ්ජ නැද්ද කියලා කෑ ගැහුවට පස්සේ ජනාධිපතිතුමා ගියේ නැහැ. ඒත් රජයෙන් අපනයන රන් සම්මානෙ දුන්නා. ජනාධිපතිතුමා පුජ්ජලිකව සහභාගී වුණාද නැද්ද කියලා අපිට අදාල නැහැනේ. අන්න එහෙමයි. කොබේගනේ ජනතාවට පහර දෙනවා. කොබේගනේ ජනතාව බියවත් දෙනවා. ගෙවල් වලට පැනලා සමාගමට රන් සම්මාන දෙනවා. රතුපස්වල ජනතාවට වෙඩි තියනවා. සමාගමට වරප්‍රසාද දෙනවා. ගාල්ලේ බෝගහකොඩ අදත් පිළිකා රෝග වලින් මැරෙනවා බෝගහකොඩ ජනතාව. ඒ සපත්තු නිෂ්පාදන කර්මාන්ත ශාලාවට පූර්ණ රාජ්‍ය අනුග්‍රහය දීලා තියෙනවා. දැන් අලුත්ම කතන්දරේ තමයි මේ කැලණිගඟට අදාළ ප්‍රශ්නේ. ඉතින් කැලණිගම් මිටියාවතේ දෙපැත්තේ කොළඹ දිස්ත්‍රික්කයේ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව ලෙඩ රෝග හැදිලා මැරිලා යනවා. ඒ අයට විවිධ ලෙඩ රෝග හැදෙනවා. පරිසරේ විනාශ වෙලා කැලණිගඟ මුළුමනින් විනාශ වෙලා දැන් සමාගම් ආරක්ෂා කරන්න තමයි මුල් තැන අරන් තියෙන්නේ. ඉතින් අපිට ජනාධිපතිතුමාගෙන් අහන්න තියෙන්නේ ඔච්චර pore කාලා ගත්ත කිව්ව පරිසර ඇමතිකම ඕකටද ගත්තේ කියලා. ඕම නිකම් කටබලියගෙන ඉන්නද පරිසර ඇමතිකම ගත්තේ. දැන් මෙච්චර ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මේ ප්‍රශ්නේ සම්බන්ධ ගත්ත පියවර මොකද්ද? කෝ වාර්තා කෝ රජ දැන් මේ පරිසරවේදීෝ සුවාදීනව මේ සමීක්ෂණ කළ වාර්තා හදනවා. කෝ රජේ වාර්තා. කෝ සෞඛ්‍ය අමාත්‍යාංශය මොකද කරේ? අපි සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් පැහැදිලිව ප්‍රශ්න කරා. සෞඛ්‍ය අමාත්‍යාංශය මොකද කරන්නේ මේ කොළඹයි දැන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින්ම පාලනය කරන රෝහලක් වෙන මහරගම පිළිකා රෝහල කියද්දි කැලණිගඟේ වතුර බොන මිනිසුන්ට පිළිකා හැදෙනවා කියලා සෞඛ්‍ය අමාත්‍යාංශය මොකද කරන්නේ? සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර මොකද මේක සම්බන්ධ අරන් තියෙන්නේ? අපි බලාපොරොත්තු වෙනවා මේක සම්බන්ධ
මේක සම්බන්ධ අපි දේශපාලන ව්‍යාපාරය ලෙස අපිට දෙන්න පුළුවන් උපරිම සහාය මේ පරිසරවේදීන්ට නීතිඥයන්ට සහ මේ ඒ ප්‍රදේශවල සටන් කරන ජනතාවට ලබා දීලා අපි පුළුල් ව්‍යාපාරයක් හදලා ඇත්තටම අද මේ මාධ්‍ය හමුව සඳහා එකතු වෙලා ඉන්නේ මේ ව්‍යාපාරය ගොඩනැගීම සඳහා ආරම්භක කාර්යභාරයක් කරන අය පුළුල් මහජන ව්‍යාපාරයක් ගොඩනගලා පරිසරයත් මිනිස් ජීවිතත් ආරක්ෂා කරන්න සමාගම්වල ප්‍රාග්ධනයට වඩා පරිසරේ වටිනවා සමාගම්වල ලාභ ගිණුම් වලට වඩා මිනිස් ජීවිත වටිනවා කියන පණිවිඩේ අපි හිතනවා ඒක පාලකයන්ටත් කියන්න ඕනේ. ඒ සඳහා අපි පුළුල් පෙරමුණක් ගොඩනගනවා. ඒ සඳහා අපි පෙරමුණු ගණනාවක සටන් වදිනවා. මම ආරාධනා කරනවා නීතිඥ නුවන් බෝපගේ සහෝදරයාට ඔවුන් නීතිමය ක්ෂේත්‍රයේ යම් පියවර ප්‍රමාණයක් ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ සම්බන්ධ පැහැදිලි කිරීමක් කරන්න. මූලික වශයෙන් දැනට පරිසරය සම්බන්ධයෙන් කාරණාවලදී අංශ දෙකකින් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා නීතිඥවරුන්ට අපි පෙළඹිලා තිබෙනවා. පළවෙනි අංශය තමයි විශේෂයෙන්ම මහජන පීඩාවක් සිදු වෙනවා කියන කාරණය මත මහේශ්‍රාත් අධිකරණය මගින් සහන ලබා ගැනීම සඳහා ඉල්ලා සිටීම. දෙවැනි ක්‍රමවේදය තමයි ශේෂාධිකරණයට මහජන අර්ථසාධක නඩුකර යටතේ මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කළා මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම. දැනටමත් පරිසර සංවිධානවල සහභාගීත්වයෙන් අපට හැකි වෙලා තිබෙනවා යාපනයේ චුන්නාගම් ප්‍රදේශයේ ඒ කර්මාන්ත ශාලාවක් නිසා විදුලි නිෂ්පාදනය කරන සිදු වෙලා තියෙන හානිය සම්බන්ධයෙන් මහජන අර්ථසාධක නඩුකරයකින් නඩු පවරන්න. ඒ වගේම මීතරමුල්ල ප්‍රදේශයේ අදාළ කුණු බහැලීම සම්බන්ධයෙන් සිදු වෙලා තිබෙන ගැටලුව සම්බන්ධයෙන් නඩු පවරන්න. ඒ වගේම ලක්ෂපාන දියඇල්ලට ඉහළින් විදුලි බලාගාරයක් ඉදි කිරීම නිසා ලක්ෂපාන දියඇල්ලට වෙන හානිය සම්බන්ධයෙන් මහජනතාව පෙත්සම් කරුවන් කළා නඩු පවරන්න. මේ කාරණය අදාළවත් අපට ඉතාමත් පැහැදිලි මේ කැලණිගඟ මිටියාවතේ විශේෂම කැලණිගඟේ ජලය දූෂණය වීම සම්බන්ධයෙන් ඔය අංශවලින් අප අනිවාර්යෙන් මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අප අධ්‍යයනය කරමින් තිබෙනවා මහජන පීඩාවක් යටතේ මහේශ්‍රාත් අධිකරණයේ මේ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා. එහි මූලික පියවරක් විදිහට මේ වන විට රවින්ද්‍රකාරිවසම් ඒ පරිසරවේදියා මූලික කරගෙන අපි මානව හිමිකම් කොමිෂන් සභාවේ පැමිණිල්ලක් ගොනුකරනු ලැබුවා. ඉන් අනතුරුව අපි බලාපොරොත්තු වෙනවා මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ මහේශ්‍රාත් අධිකරණයේ විශේෂයෙන්ම මධ්‍යම පරිසර අධිකාරිය ජාතික ජල සම්පාදන මණ්ඩලය ඒ වගේම කොකාකෝලා සමාගම ඒ වගේම අදාළ එම ප්‍රදේශවල තිබෙන පළාත් පාලන ආයතන වගේ උත්තරකරුවන් කළා එම පෙත්සම් පවරන්න. ඒ වගේම එම කැලණිගඟේ ජලය භාවිතා කරන අය ඒ වගේම ජල සම්පාදන අධිකාරිය මගින් පිරිපහදු කරපු ජලය නැත්නම් එම පිරිසිදු කරන ජලය පාවිච්චි කරන ජනතාව ඒ වගේම පරිසරවේදීන් කියන මේ අංශ තුන සම්බන්ධ කරමින් එකී නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අපි බලාපොරොත්තු වෙමින් සිටිමු. විශේෂ ප්‍රශ්න නැත්නම් අපිට අවසන් කරන්න පුළුවන්. අපි ඔබෙන් ඉල්ලා හිටිනවා මේ බරපතල ප්‍රශ්නය සම්බන්ධ මේක අර කලිනුත් කිව්වා වගේ කොළඹ දින දෛනික දවසකට වතුර ඝන මීටර් 547,000ක් පරිභෝජනය කරනවා කැලණිගඟෙන් අරගෙන. ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව දවසකට වතුර ඝන මීටර් 180,000ක් පරිභෝජනය කරනවා කැලණිගඟෙන් අරගෙන. මේ ලක්ෂ ගණනක් මිලියන් ගණනාවක ජනතාවගේ ජීවිත පිළිබඳ ප්‍රශ්නයක් මේක. ඒ නිසා අපි ඔබෙන් ඉල්ලා හිටිනවා මේ සම්බන්ධ ඔබේ මාධ්‍යවල හඬක් නගන්න. ඒ පිළිබඳ ප්‍රශ්න ඇති ඒ සමාගම් වලින් ලැබෙන දැන්වීම් ආදායම් මේ වගේ ප්‍රශ්න මත සමහර මාධ්‍යවලට අපහසු වෙලා තියෙනවා මේ ප්‍රශ්නේ කතා කරන්න. අපි ඔබෙන් ඉල්ලනවා අවම වශයෙන් මේ සමාගම් පැත්තකින් තියලා මේ ප්‍රශ්නේ ගැන හරි මේ කොළඹ සහ ගම්පහ ලක්ෂ ගණනක් ජනතාවගේ ජීවිත පිළිකා සහ වකුගඩු රෝග වැළඳීමේ අවධානමක් ඉස්සරහා ජීවිත රචනයක් ඇවිල්ලා තියෙනවා. මේක සම්බන්ධ මැදිහත් වීමක් අවශ්‍යයි, හඬක් නැගීම අවශ්‍යයි. ඒ නිසා ඉදිරියේදී අපි ගන්න ක්‍රියාමාර්ග අපි දැනට බලාපොරොත්තු වෙනවා නීතිමය ක්‍රියාමාර්ග ප්‍රමාණයක් නුවන් සහෝදරය පැහැදිලි කරා නීතිමය ක්‍රියාමාර්ග ප්‍රමාණයක් ගන්නවා. ඒ වගේම අපි මෙතන ඉන්න පරිසරවේදීන්ට අමතර තවත් අනෙකුත් පරිසර සංවිධානත් සමගත් සාකච්ඡා කරන පුළුල් එකමුතුවක් ගොඩනගන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි දැනට දේශපාලන ව්‍යාපාරයක් විදිහට අපි ආරම්භ කරනවා ලබන සතියේ ඉඳලා කොළඹ සහ ගම්පහ මේ ජලය පරිභෝජනය කරන ජනතාව මේක සම්බන්ධ දැනුවත් කිරීමේ කාර්යය. ඒ සඳහා දැනට ඒ ප්‍රදේශවල නියෝජිතව සහභාගී වෙලා ඉන්නවා. අපි මේ ප්‍රදේශ පදනම් කරගත්ත ක්‍රියාමාර්ගයක් ආරම්භනවා. අපි ඔබෙන් ඉල්ලා හිටිනවා ඒ ක්‍රියාවලිය සඳහා මාධ්‍යවරණය දෙන්න සහ ඒ සඳහා සහය දෙන්න කියලා. ඒ වගේම ඔබේ මාධ්‍ය හරහා මේ ඇතිලිමින් යන ව්‍යසනය සම්බන්ධ හඬක් නගන්න මහජන මතයක් හදන්න මෙතන දෙන්න කියලා. ස්තුතියි.